ආයිබෝවන්. අද 2021 දෙසැම්බර් මස 19 වෙනි ඉරිදා උඳුවක් මස අවපෑලවිය තිතියලත් රිවිදින. අද දවසේ ඉර උදාවන්නේ පෙරවරු 6:16ට. අද දවසේ ඉර බසින්නේ සවස 5:59ට. අද දිවා කාලයේ රාහු කාලයේ යෙදී ඇත්තේ සවස 4:46 සිට සවස 6:16 දක්වා. රාත්‍රී කාලයේ රාහු කාලයේ යෙදෙන්නේ පාන්දර 4:46 සිට අලුවම 6:16 දක්වා. අද දවසේ සවස 4:52 දක්වා මුවසිරිස නැකතත් ඉන්පසු අද නැකතේ යෙදෙනු ඇත. ඉර්දා දිනයක මුවසිරිස නැකතේදී මෙන් සෞම්‍ය නම් සුභ යෝගයේ යෙදේ. දවසේ ලග්න පලාපල මේෂ ලග්නය. මේෂ ලග්නයේ තුන්වන භාවයේ සඳු ග්‍රහයා ගමන් ගන්නා අද දිනේ ලග්නාධිපති අඟහරු ග්‍රහයා අටවැන්නේය. තීරණ ගැනීමට ප්‍රමාද වෙයි. ස්වභාවයෙන්ම පවතින ඉක්මන් කාර්යක්‍රම තරමක් තුනී වෙයි. සහජ කුසලතා එළියට එයි. තමන්ගේ දියුණුව උදෙසා එම හැකියාවන් යොදා ගනී. අලුත් සැලසුම් සිතට නැගේ. රැකියාවන් හරහා ධනය ලබන අයට යහපත් ප්‍රතිඵල හිමි වෙයි. දරුවන්ගේ කටයුතු සාර්ථකයි. ප්‍රේම සම්බන්ධතාවයන් පවත්වාගෙන යන අයට සතුටින් සිටිය හැකි. රෝග පීඩා දියෙන් ආරක්ෂිතයි. නමුත් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය වැඩි. උෂභ ලග්නය. උෂභ ලග්න හිමියන්ගේ ධනභාවයේ සඳු ගමන් ගන්නා අද දිනේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා පුණ්‍යස්ථානයේය. ධන වාසනාව ඉතා ඉහළින් මේ දෙන දවසකි. නිවසට වටිනා භාණ්ඩ මිලට ගනී. විශේෂයෙන්ම රත්නම් ආභරණ පිළිබඳ සිත යොමු කරයි. නිවාස දේපල ආශ්‍රිත කටයුතු වල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. අඹු සැමි සම්බන්ධතා යහපත් තත්ත්වයක පවතින අතර දූ දරුවන්ගේ කටයුතු වලින් ප්‍රීතියක් ලබයි. විදේශගත පදිංචිය අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු මල් පැල ගැන්වෙයි. රෝග පීඩාදියෙන් ආරක්ෂා වෙයි. මිතුන ලග්නේ. මිතුන ලග්නේ සඳු ග්‍රහයා ගමන් කරමින් සිටින අද දවසේ මිතුන ලග්නේ ලග්නාධිපති සත්වන භාවයේ අලුත් අදහස් වලින් පිරුණු නව ජීවියක් සපේන දිනයකි. ධනය වර්ධනය කර ගැනීමට සිත යොමු කරයි. රැකියා ස්ථානවල කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගනී. ප්‍රධානීන්ගේ ඇගීමට ලක්වන අතර සෙසු සහෝදර සේවකයින්ගේ සහයෝගය නොමදෝ ලබයි. විවාහ ජීවිතයේ සතුටු හැකි සිද්ධීන් සිදුවිය හැකිය. දරුවන්ගේ කටයුතු වල ගැටලු ඇති වේ. ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යන නිසා පෙම්වතුන් කල්පනාකාරීව කටයුතු කරන්න. කටක ලග්නය. කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග්‍රහයා දොළොස්වන භාවයේ ගමන් කරන අද දිනේ ඔබ බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. ඔබ ගන්නා තීරණ වැරදි යාමට ඉඩ ඇති හේයින් දුරදිග සිතා බලා තීරණ ගැනීමට කල්පනාකාරී වන්න. ධනහානි ඇතිවිය හැකිය. ධනයේ ස්ථිර දේපල ඉදවීමට වග බලා ගන්න. නිවාස දේපල කටයුතු වල යෙදීම සාර්ථකයි. රෝග පීඩා හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක් ඇත. ප්‍රේමවන්තයින්ට සුබ දිනයකි. දරුවන්ගේ කටයුතු වල සාර්ථකත්වයක් ඇති බැවින් දෙමව්පියන්ට සතුටුදායක දිනයකි. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ 11 වන භාවයේ චන්ද්‍රයා ගමන් ගන්නා අතර ලග්නාධිපති රවි ගහයා 5 වන භාවයේය. ස්ථීර අදිෂ්ඨානයක් ඇතිව දැඩි කැපවීමකින් ජවාදීක ලෙස අද දවසට මුහුණ දීමට සිංහ ලග්න හිමියන් කැපවී කටයුතු කරති. නිවාස දේපල වාහන සිහින සපුරා ගැනීමේ අවකාශය වැඩි. අනාගතය ඉටු කර ගැනීමට සිහින දකින එම කටයුතු වලට ප්‍රවේශ වීමට අද යහපත් දවසකි. අඹු සැමියන් අතුරු ගැටලු පැන නැගිය හැකිය. දරුවන්ගේ කටයුතු සාර්ථකය. ප්‍රේම සම්බන්ධතා වලට යොමු වී සිටින අයට විවාහය ස්ථීර කර ගැනීමේ මාර්ගයේදී කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ 10 වන භාවයේ සඳු ගමන් ගන්නා අද දිනේ ලග්නාධිපති බුදුරගහයා 7 වන භාවයේය. රැකියා ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් ඇතිව කටයුතු කරන අද දිනේ එම කටයුතු වලින් සාර්ථකත්වයේ අත්කර ගනී. ධනය ලැබීමට යහපත් දවසකි. සංචාර ගමන් බිමන් යෙදෙන අතර ඒ සඳහා ධනය වැඩියෙන් වියදම් වේ. විදේශගතව සිටින කිට්ටුවන්තයින්ගෙන් පෙරලා මව්බිමට පැමිණෙන සුභ ආරංචියක් ලැබෙනු ඇත. එමගින් සම්මිප්තයින් සමග නැවත එකතු වීමේ අවස්ථාව උදා වේ. ප්‍රේමවන්තයින්ගේ ප්‍රේමවන්තියන්ගේ ප්‍රේමණීය සිහින සැබෑ කර ගැනීමට මාවත විවර වේ. දරුවන්ගේ කටයුතු වල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතු වර්ධනයක් ඇත. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු ග්‍රහයා සිව්වැන්නේත් සඳු ග්‍රහයා අටවැන්නේත් ගමන් ගනිමින් සිටින අද දවසේ ඔබ ක්‍රියා කළ යුත්තේ කල්පනාකාරීවය. අනතුරු ගැටුම් හා
නීතිමේ ප්‍රශ්න පැන නැගිය හැකි වටපිටාවක් පවතින බැවින් ආගමානුකූල ප්‍රතිපත්තීන්ට අනුව දවස ගෙවීමට උත්සාහ කරන්න. නමුත් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඔබගේ මහන්සියෙන් තොරව ඔබට ලැබීම්ද යෙදෙනු ඇත. ධනය ලැබුණද ඉතිරිය දුර්වලය රෝග පීඩාදීන් සුවවීමට මඟ විවර වේ. උච්චික ලග්නයෙන් උපත ලබා ඇති ඔබගේ අද දවසේ ලග්නාධිපති අඟහරු ග්‍රහයා ලග්නේත් සඳු ග්‍රහයා හත්වැන්නේත් ගමන් කරන නිසා ඔබට ජයග්‍රහණ නියත දවසකි. නමුත් ඔබගේ ඉක්මන්කාරී ක්‍රියාවන් නිසා ප්‍රතිඵල සාර්ථක කර ගැනීමට බාධා පැමිණේ. එනිසා අරමුණු හා ක්‍රියාවන් සඵල කර ගැනීමට ඉවසිලිවන්තව සිය ජවය යොදවන්න. ප්‍රේමවන්තින්ට ප්‍රේමවන්තයන්ට සිය අරමුණු සඵල කර ගැනීමට මඟ විවරවන අතර විවාහ ජීවිතයේ සංසෘෂ්ටිය හා පීතිය දොර ගලාගෙන යනු ඇත. දරුවන්ගේ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි නිසා දෙමව්පියන්ගේ බලාපොරොත්තු සඵල වේ. ධනු ලග්නයේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා තුන්වැන්නේත් සඳු ග්‍රහයා හත්වන භාවයේ ගමන් ගනිමින් සිටී. අරමුණකට කටයුතු කිරීමට උත්සාහයක් ඇතත් සෙසු අයගේ බලපෑමෙන් තමන් අරමුණින් පිටපැනීමට ඉඩ ඇති බැවින් දැඩිව සිත පාලනය කරගෙන කටයුතු කිරීමට උත්සාහ ගන්න. විවාහක අමුසැමියන් අතර ගැටුම් හට ගැනීමට ඉඩ ඇති බැවින් සහකරු පිළිබඳ මෛත්‍රී සිතුවිලි පෙරදැරිව කටයුතු කරන්නට උත්සාහ ගන්න. දරුවන් නොඟට යාමට පෙළඹීමට ඇතිවිය හැකි. විදේශගත කටයුතු වල සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන නිසා විදේශගත කටයුතු වලට යොමු වන්න. ධන හානි ඇතිවිය හැකි. අලුතින් කිසිවක් ආරම්භ නොකරන්න. සාමාන්‍ය පරිදි අද දවස ගෙවා දමන්න. හෙට දවස පිළිබඳ සැලසුම් සකස් කරගන්න. මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්නේත් සඳු ග්‍රහයා හයවන භාවයේ ගමන් ගනිමින් සිටින අද දවස ශක්තිමත් ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කළ හැකි දිනයකි. තම අරමුණු සපුරා ගැනීම සඳහා ක්‍රියාශීලී වන අතර අරමුණු ජය ගැනීමේ ඉලක්ක සාර්ථක ලෙස මෙහෙවයි. ධන වාසනාව ඉහලින් මේදී ඇති අතර ධනෙ ඉතිරි කිරීමේ හැකියාවද පවතී. නිවාස දේපල කටයුතු වල සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි අතර එම කටයුතු කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කරන්න. දරුවන්ගේ කටයුතු තම සිතඟි පරිදි ඉටුවන බැවින් සතුටක් දැනේ. ප්‍රේමවන්තයන්ට අද යහපත් දිනයකි. විදේශගත කටයුතු වලට බාධා සහිතයි. කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා 12වැන්නේත් සඳු ග්‍රහයා 5වැන්නේත් ගමන් ගනිමින් සිටී. විදේශගත වීම, සංචාර, කෙටි ගමන්, විදේශගත සම්බන්ධතා තුලින් කරන කටයුතු ආශ්‍රිතව සාර්ථක ප්‍රතිඵල උදා කරන දවසකි. ධනය ලැබීම මතින් සාර්ථක වන අතර නිවාස දේපල කටයුතු වෙනින් ධනය වැය කිරීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු වල සාර්ථක වර්ධනයක් ඇති කරන අතර ප්‍රේමවන්තයින්ට සුභ දිනයකි. ප්‍රේම සම්බන්ධතා මල් පැල ගැන්වේ. විවාහ ජීවිත ගෙවන අයට වාසනාවන්ත දිනයකි. රැකියා කටයුතු වල සාර්ථකත්වය ඉහළින්ම යෙදෙන අතර ඉහළ පහළ සෑම දිනෙකුගේම අවධානයට හා ඇගෙීමට ලක්වේ. මීන ලග්නයේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා 12වැන්නේත් සඳු ග්‍රහයා සිව්වැන්නේත් ගමන් ගනිමින් සිටින අද දවස අලුත් සැලසුම් හා බලාපොරොත්තු සිතට එන දිනයකි. පෙරපිනෙන් ලැබෙන වාසනා ගුණය හොඳින්ම ක්‍රියාත්මක වන නිසා දවසේ බොහෝ කටයුතු සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව උදා වේ. ධන වාසනාව ඉහළින් මේදී ලැබෙන ධනය සුරක්ෂිත කර ගැනීමට හැකිය. නිවාස දේපල කටයුතු වලට යහපත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. ප්‍රේම කරන්නන් සැලකිලිමත් විය යුතුයි. අද ප්‍රේම සම්බන්ධතාවල ගැටළු පැන නැගිය හැකි දිනයකි. ආයුබෝවන්. ඔබට අද සුභ දවසක් වේවා. හෙටත් අපි උදෑසන ලග්න පලාපල සමගින් හමු වෙමු. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන YouTube channel එක subscribe කරන්න. අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම දැනගන්න පහත bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.